ආයුබෝවන් වාසනාවන්ත සුබ දවසක් දේශීය විදේශීය සහෘද හිතවතුනි. බොහෝ දෙනෙක් අපෙන් ඉල්ලනවා, විශේෂයෙන්ම පලාපල විස්තරවලට අමතරව තමන්ගේ හිතේ තියෙන බලාපොරොත්තු, ඒ වගේම අනාගත ජයග්‍රහණය සම්බන්ධ තමන්ගේ ජීවිතයට වැදගත් වන කරුණු කාරණා අඩංගු නිමිති ශාස්ත්‍රය සම්බන්ධයෙන් යම් දැනුවත් කිරීමක්, ඒ වගේම එයින් ප්‍රයෝජනයක් ගන්න ආකාරයේ වීඩියෝවක් කරන්න කියලා දිගින් දිගටම ඉල්ලීම් කරනවා. අන්නේ අයගේ ඉල්ලීම් සපුරාලනුවස්, ඒ වගේම සෑම දිනාටම ඉතාමත්ම වැදගත් අලුත් දෙයක් ඉගෙන ගන්න, ඒ වගේම ජීවිතය ගැන හොඳ අවබෝධයක් ඇතුව අනාගතය සැලසුම් කරන්න මෙන්න මේ නිමිති ශාස්ත්‍රය විශේෂයෙන්ම වැදගත් වෙනවා. එමනම් හිතවතුනි, අද අපි කතා කරන්නේ නිමිති ශාස්ත්‍රයේ ඉතා මහාර්ග නිමිත්තක් වන සප්තවර්ණ නිමිත්ත. මෙන්න මේ නිමිත්ත ආශ්‍රයෙන් ඔබේ ජීවිතයට අලුත් යමක්, නැවුම් යමක් එක් කරගනිමු. විශ්වයත් සයිභාවකාශයත් මුසු කළ සබුද්ධික ඔබගේ ආදරණීය ජෝතිෂ. එහෙමනම් හිතවතුනි, අපි ආරම්භ කරමු සප්ත වර්ණ නිමිත්ත. හිතවතුනි, මෙන්න මේ දකින ඒ දිව්‍යමය රූපය දිහා බලලා දිව්‍ය නමස්කාරය කළා, හිතින් හිතාගෙන තමන් හිතේ පියාගන්න ඕන, විශේෂයෙන් දැනගන්න ඕන කාරණාවක් හිතේ තියාගෙන මෙන්න මේ ඔබ දකින වර්ණාවලියෙන් කැමති වර්ණයක් ඔබ තෝරා ගන්න. ඒ සඳහා මෙන්න ඔබට අවස්ථාව දෙනවා. එහෙමනම් හිතවතුනි, ඔබ මේ වන විට ඔබ කැමති ඔබට හිතෙන වර්ණයක් තෝරා ගන්න ඇති. මෙතැන් සිට වර්ණ සම්බන්ධයෙන් සප්ත වර්ණ නිමිත්ත විග්‍රහ කරමු. හිතවතුනි, ඔබ විසින් තෝරාගත්තේ රතු වර්ණය නම් ඔබ අදහස් කරපු, ඔබ සිතාගත්ත බලාපොරොත්තුව, ප්‍රාර්ථනය ඉතාම ඉක්මනින් ඉෂ්ට සිද්ධ වීමේ හැකියාව පෙන්නුම් කරනවා. ඒ වගේම ඔබ ඉතාම බුද්ධිමත්, ක්‍රියාකාරී, ඒ වගේම උත්සාහවන්ත, තමගේ ආත්ම විශ්වාසය මත ජයග්‍රහණ සොයන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම හිතවතුනි, ඔබ බොහෝ වෙලාවට අන් අය සමග වාද විවාද කළා, තරඟ කළා, ජයග්‍රහණය කළා ලබන ජයග්‍රහණය ඔබට ඉතාමත් සතුටුදායක ජයග්‍රහණ බවට පත් වෙනවා. ඒ වගේම ඔබ සෑම අවස්ථාවකදීම අන් අයට උදව් කරනවා, අන් අය වෙනුවෙන් කැප වෙනවා. නමුත් ඔබට නම් ඒ අයගෙන් ලැබෙන ප්‍රතිලාභ අවම වෙනවා. ඒ වෙනුවට බොහෝ වෙලාවට නිന്ദා, ඒ වගේම යම් යම් ආකාරයේ චෝදනා, අපවාද ඔබ වෙත එීමේ හැකියාව පවතිනවා. කොහොම වුණත් අන් අය කෙරෙහි විශ්වාසය තියන්නේ නැතුව තමන්ගේ ශක්ති මවණින් ජයග්‍රහණ, ඒ වගේම ජීවිතයේ සාර්ථකත්වය සොයන්න කටයුතු කරන ඔබ, විශේෂයෙන්ම විවාහ ජීවිතයෙන් පස්සේ යම් ආකාරයක කේන්ද්‍ර ජන්මපත්‍ර නොගැලපීමක් මත විවාහ සිද්ධ වුණා නම් මත ගැටුම්, වාද විවාද, වෙන්වීම වැනි තත්ත්වවලට පවා පත්වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම හිතවතුනි, ඔබේ විවාහය මේ දක්වා උන්නත්තම්, විශේෂයෙන්ම ඔබගේ විවාහය ඉක්මනින්ම සිදුවීමට මෙන්න මේ නිමිත්ත හේතු වෙනවා. ඒ වගේම හිතවතුනි, ආර්ථිකය මිලමුදල් සම්බන්ධයෙන් ඔබ බොහෝ වෙලාවට ලොතරැයි වාසනා, ඒ වගේම සූදු ක්ෂණික ධනය බලාපොරොත්තුවෙන් කරන කටයුතු වලින් කවදා හෝ ඔබට ජයග්‍රහණයක් ලැබීමේ වාසනාව පවතිනවා. හිතවතුනි, බොහෝ වෙලාවට ඔබගේ ජීවිතයේ යම් ආකාරයක දුර්වලතා තියෙනවා. ඔබ ඉක්මනින් ආවේගශීලී වෙනවා. අන්නේ හේතුව නිසාවේ ගැටුම් තත්ත්ව ඇති වෙනවා. ඒ වගේම ඔබේ අදහස් සිතුවිලි පාලනය කරගන්න බැරි අවස්ථාවක් වෙනවා. අන්නේ හේතුවෙන් ඇතිවන ගැටලු බාධක වලට ඔබට මුහුණ පාන්න සිද්ධ වෙනවා. නමුත් අවසානයේ ඔබ එම වැරද්ද, එම ගැටලුව
හරියටම ඔබෙන් වෙච්චි වැරදක් කියලා ඔබ තේරුම් ගන්නවා. ඒ හදාගන්න උත්සාහ ගන්නවා. නමුත් හිතෝදුනි, එම වරදම වෙනත් ආකාරයකින් තවත් දවසක ඔබ අතින් සිදුවීමේ හැකියාව පවතිනවා. එමනම් හිතෝදුනි, ඔබට වඩා වැදගත් වෙනවා මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීම, ඒ වගේම කතරගම දිව්‍ය රාජෝත්තමයා වෙනුවෙන් පහන් තැබීම, ඒ වගේම පිළිසරණ ඉල්ලා සිටීම. මෙන්න මේ ඔබට තවත් ඔබගේ ග්‍රහ ශක්තියින්, ඒ වගේම අසුබඵල දුර්වලතා මගහරවා ගැනීමට රතු මැණික් ගල් පැළඳීමක්, රතු ආහාර දන් දීමක්, ඒ වගේම රතු වස්ත්‍ර දන් දීමක්, රතු වර්ණ ආහාර දන් දීමක් ඔබට සුබඵල ලැබීමට හේතු වෙනවා. ඒ වගේම හිතෝදුනි, විශේෂයෙන් ඔබ අඟහරු මහස්සා අන්තර්දශා ගත කරන කාල සීමාවලදී හදිසි අනතුරු, ඒ වගේම කලකෝලාල නිසා ඔබට යම් ආකාරයක අනතුරු බාධක තත්ත්ව ඇතිවීමේ වැඩි හැකියාවක් පවතිනවා. කොහොම වුණත් කියන දේ මූලටම කියන අවංකව කෙනෙක් සමග ආශ්‍රය කරන යම් යම් වරප්‍රසාද බලාපොරොත්තු නැතුව ආශ්‍රය කරන්න පුළුවන් ඉතාමත්ම හොඳ මිත්‍රයෙක් විදියට ඔබ බොහෝ දෙනෙක් හඳුනාගෙන ඇති. අන්නේ තත්ත්වයක් යම් අවස්ථාවක අයිතු විදියට ප්‍රයෝජනය ගන්න උත්සාහ කරන අයත් ඇති. ඒ ගැන ඔබ බුද්ධිමත් වෙන්න. එහෙමනම් රතු වර්ණය තෝරාගත් ඔබට වාසනාවන්ත සුබ දවසක්. ස්තුති. හිතවතුනි, ඔබ තෝරාගත්ත නිල් වර්ණය, එහෙම නැත්නම් බ්ලූ නම්, විශේෂයෙන්ම ඔබ සම්බන්ධයෙන් කතා කරන විට බොහෝ වෙලාවට ඔබ නිදහස, ඒ වගේම හුදකලාව ප්‍රිය කරන ස්වාධීනව ජීවිතයේ ජයග්‍රහණය කරා ගමන් කරන්න වැඩි කැමති පුජ්‍යලයෙක් බවට පත් වෙනවා. ඔබගේ කටයුතු අයට අන් අයගේ බලපෑම් වලින් තොරව නිදහසේ වැඩ කරන්න හැකියාව තියෙනවා නම් අන්නේ පරිසරයන් නිර්මාණය වන තැන්වල ඔබගේ ඵලදායීතාවය ඉහළ යනවා. විශේෂයෙන්ම ඕනෑම දෙයක් සාර්ථකව නිවැරදිව ජයග්‍රාහීව කිරීමට ඔබට හැකියාව විශේෂයෙන්ම පවතිනවා. ඒ වගේම නිකන් ඉන්න අවස්ථාවල තමන්ගේ ජීවිතයේ පිළිබඳව අතීතය ගැන සිතලා විශේෂයෙන්ම වැරදි හදාගෙන නිවැරදි වෙන්න උත්සාහ කරනවා වගේම අන් අයගේ පෞද්ගලිකත්වයට ගරු කරමින් බොහෝ වෙලාවට සීමිත මිත්‍ර ආශ්‍රයක් පවත්වාගෙන යනවා. අන්නේ පවත්වාගෙන යන මිත්‍ර ආශ්‍රය ශක්තිමත් සම්බන්ධතාව. විවාහ ජීවිතය සම්බන්ධයෙනුත් අනිකාගේ නිදහස, අනිකාගේ අයිතිය ගැන විශේෂයෙන්ම ඔබ සලකා බලනවා වගේම තමන්ට හැකි ආකාරයෙන් අනිකාට, එහෙම නැත්නම් ඔබේ සහකරුට, සහකාරියට උපරිම සහයෝගයක් ලබා දෙමින් විවාහ ජීවිතය සාර්ථක කරගන්න උත්සාහ කරන කෙනෙක්. කොහොම වුණත් විවාහයෙන් පස්සේ ඔබගේ ජීවිතයේ සුබදායි වෙනසක් විශේෂයෙන්ම පෙන්වුම් කරනවා. ආර්ථික පැත්තෙන් යම් ආකාරයක වර්ධනයක්, එහෙම නැත්නම් ධනවතුක වීමේ වාසනාව ඔබට හිමි වෙනවා. ඒ වගේම හිතවතුනි, විදේශ රැකියා තුළින්, ව්‍යාපාර තුළින්, ඒ වගේම තමන්ගේම රැකියාවක් ව්‍යාපාරයක් තුළින් ඔබට දියුණුවේ මාර්ගය හිමි වෙලා තියෙනවා. විශේෂයෙන්ම කලාකාමී අදහස්, සංගීතය, නැටුම්, ඒ වගේම කලා ක්ෂේත්‍රය, මාධ්‍ය ක්ෂේත්‍රයට ඔබට වැඩි ඇල්මක් වගේම වැඩි උනන්දුවක් පවතිනවා. බොහෝ වෙලාවට නිහඬව, ඉතා සංසුන්ව තමන්ගේ ඉලක්ක කරා ගමන් කිරීම, ඒ තුළින් ජයග්‍රහණ අත්පත් කර ගැනීම ඔබට හැකියාව පවතිනවා. විශේෂයෙන්ම සෙම් රෝග, ඒ වගේම ධනහිස් ආබාධ, ඒ විතරක් නෙමේ වාත වේදනා වැනි රෝග තත්ත්ව වැඩියෙන් වැළඳීමේ අවධානමක් පවතිනවා. එමනම් හිතවතුනි, ඔබ බලාපොරොත්තුව හිටපු ඒ කාරණාව සම්බන්ධයෙන් ඔබට වසර කීපයක්කින් ඇවෑමෙන්, එහෙම නැත්නම් හිතවතෙක්ගෙන්, ඥාතියෙක්ගෙන්, එහෙම නැත්නම් ඔබගේ පවුලට සම්බන්ධ කෙනෙක්ගේ උපකාර මඟ පෙන්වීම මත අන්නේ ජයග්‍රහණය ඔබට අත්පත් වීමේ වාසනාව පෙන්වුම් කරනවා. ඒ වගේම හිතවතුනි, ඔබට යම් කරදර බාධක තියෙන අවස්ථාවලදී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ සිහි කළ පහනක් දැල්වීම, විෂ්ණු දෙවියන්ට භාරවීම, ඒ වගේම
නිල් වර්ණය ඔබට වඩා සුභඵල ලබා දෙන කාරණාව වෙනවා. එහෙමනම් නිල් වර්ණය ඔබ සම්බන්ධයෙන් අපි තවත් දවසක මෙන්න මේ සප්ත වර්ණ නිමිත්ත සම්බන්ධයෙන් කතා කරමු. එතෙක් ඔබට වාසනාවන්ත සුභ දවසක්. ස්තුතියි. ආයුබෝවන්. ඔබ තෝරාගත් වර්ණය කොළ පාට, එහෙම නැත්නම් ග්‍රීන් කලර්. හිතුවතුනි මෙන්න මේ කොළ වර්ණය ඔබ හිතුවනම් නිතරම ඔබ නිදහස අගය කරනෝ, සමානාත්මතාවය අගය කරනෝ, අන් අයගේ පෞද්ගලිකත්වයට ගරු කරනෝ, අන්න ඒ වගේ චරිතයක්. විශේෂයෙන්ම ඔබ ප්‍රසිද්ධ වෙන්න, සමාජය සමග වැඩ කටයුතු කරන්න, ඒ වගේම සමාජ සේවා කටයුතු වලට වැඩි නැඹුරුවක් කැමැත්තක් ඔබ තුළ පෙන්වුම් කරනවා. දේශපාලනයට සම්බන්ධ වීම, යම් යම් නිලතල, ඒ වගේම තනතුරු ආදියට විශේෂ ලැබියාවක්, එහෙම නැත්නම් උනන්දුවක් ඔබ තුළ පවතිනවා. අන්න ඒ උනන්දුව නිසාම ඔබගේ අරමුණු සාර්ථක වීමේ වැඩි හැකියාවක් පවතිනවා. ඒ වගේම හිතවතුනි නිර්මාණශීලී අදහස්, ඒ වගේම සාමූහිකව කරන කටයුතු වලදී ප්‍රධානත්වයේ නායකත්වයේ අරගෙන ඔබට කටයුතු කිරීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන්ම තමන්ගේ එදිනදා කටයුතු වලදී අන් අයගේ සහයෝගය ලබාගෙන, ඒ වගේම අන් අයට උදව් උපකාර කරමින්, අසල්වැසියන් සමග, ඥාතීන් සමග, පවුලේ අය සමග, මිතුරන් සමග ඉතා හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට ඔබට හැකියාව පවතිනවා. ඔබගේ විපතේදී උදව් උපකාර කිරීමට බොහෝ පිරිස් ඉදිරිපත් වෙනවා වගේම විශේෂයෙන්ම උත්සව අවස්ථා, ඒ වගේම පුණ්‍ය කටයුතු වලට නිරන්තරව ඔබට සම්බන්ධ වීමේ අවස්ථාව ලැබෙනවා. පවුලේ යුතුකම් උපරිම වශයෙන් පවත්වාගෙන යනවා වගේම ඔවුන් වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරමින් යම් අවස්ථාවල තමන්ගේ යම් යම් සතුටුදායක අවස්ථා පවා මග හරිමින් අන් අය වෙනුවෙන් පවුලේ අය වෙනුවෙන් කැප කරන්න ඔබට හැකියාව පවතිනවා. එහෙමනම් හිතවතුනි ඔබ ගුරු මහස්සාවක්, අන්තර්දසාවක් ගත කරනවා නම් අනාගතයේදී ඔබට එන්නේ කාල සීමාව තුළ නිවාස අයිතිය, ඒ වගේම රැකී රක්ෂා උසස් වීම, ඒ විතරක් නෙමේ හිතවතුනි හදිසි ධන ලාභ පවා නොසිතන අවස්ථාවක ලැබීමේ වාසනාව ඔබට පවතිනවා. ඒ වගේම හිතවතුනි අනිත් කාරණාව තමයි භූමිය, ඉඩකඩම්, මැණික් වාසනා ලැබීමේ හැකියාව ඔබට පවතිනවා. සමාජයේ ගෞරවනීය විදියට ප්‍රභූතත්වයෙන් ජීවත් වීමේ වාසනාව ඔබට හිමි වෙනවා. එහෙමනම් හිතවතුනි ඔබ අර නිමිත්ත ආරම්භයේදීම ප්‍රාර්ථනා කරපු, ඒ වගේම ඒ බලාපොරොත්තු ඒ අරමුණ ඉෂ්ට සිද්ධ වීම සම්බන්ධයෙන් කතා කරන විට ඔබගේ උත්සාහය, එහෙම නැත්නම් දීර්ඝ ගමනකින් පසු, එහෙම නැත්නම් ඔබගේ උත්සාහය මතම එම අරමුණ සාර්ථක කර ගැනීමේ හැකියාව පවතිනවා. නමුත් හිතවතුනි ඒ සඳහා යම් කාලයක් වගේම උපරිම කැපකිරීමක් කරන්නත් ඔබට සිදුවේවි. එහෙමනම් කොළවර්ණය තෝරාගත් ඔබගේ ජීවිතය වාසනාවන්ත වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ස්තුති. ආයිබෝවන්. කහවර්ණය තෝරාගත් අපේ සහෘද හිතවතුනි, බොහෝ වෙලාවට ආගම දහමට ලැබි, ඒ වගේම සතුන්ට, සිව්පාවුන්ට පවා ආදරය මෛත්‍රිය කරන, ඒ වගේම වහා හිත උණුවන, ඒ විතරක් නෙමේ පරිත්‍යාගශීලී ගතිගුණ, ඒ වගේම හිතවතුනි කාරුණික භාවය, ඉවසීම, ඒ වගේම ලෙන්ගතුකම ඔබගේ ජීවිතය තුළ පැහැදිලිව පෙන්වුම් කරනවා. විවාහ ජීවිතයක් ගත කරනවාද තමන්ගේ සාමි පුත්‍රයාට, එහෙම නැත්නම් සාමි දියණයට පණමෙන් ආදරය කරනවා වගේම කිසිම දෙයක් බලාපොරොත්තු නැතුව විවාහ ජීවිතේ තමන්ගේ සහකරුට සහකාරිය වෙනුවෙන් ජීවිතය වුණත් පරිත්‍යාග කරන්න ඔබ ඉදිරිපත් වන චරිතයක්. විශේෂයෙන්ම විනයගරුක බව, සදාචාරශීලී බව, ඒ වගේම සංවර බව ඔබට තුළ විශේෂයෙන්ම කැපී පෙනෙනවා. ඒ විතරක් නෙමෙයි හිතවතුනි ඥාතීන්ගෙන්, හිතවතුන්ගෙන් උදව් උපකාර ඔබ ලබා ගන්න අකමැත්තක් දක්වනවා. නමුත් ඔබට කළ හැකි දේ තියෙනවා නම් ඔබ පරිත්‍යාගශීලී වෙනවා. ඕනෑම කෙනෙකුට උපකාර කිරීමේ මානසිකත්වයක්
ඔබ තුළ පවතිනවා. හිතවතුනි, අනිබ්බේ තමයි බලය, ශක්තිය, හැකියාව තිබුණ කියලා අන් අයව පීඩාවට පත් කරන්න ඔබ කිසිම අවස්ථාවක උත්සාහ කරන්නේ නැහැ, ඉදිරිපත් වෙන්නේ නැහැ. බොහෝ වෙලාවට ප්‍රශ්නයක් ආවයන් පස්සේ සාමකාමීව විසඳ ගන්න, කාටවත් හානියක් නොවන ආකාරයෙන් හානි අවම කරගෙන ඒ විසඳාගෙන සුහදතාවය ආරක්ෂා කරමින් කටයුතු කරන්න තමයි ඔබගේ මනස පෙළඹෙන්නේ. එහෙම නැත්නම් ඔබ ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම හිතවතුනි, අනිත් කාරණාව තමයි ආගම ධර්මය, එහෙම නැත්නම් වැඩිදුර අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔබට විශේෂ උවමනාවක්, වැඩි කැමැත්තක් ඔබ තුළ පෙන්නුම් කරනවා. ජීවිතයේ සන්ධ්‍යා කාලේ ආගම දහම අනුව, එහෙම නැත්නම් ආගමික ජීවිතයක් ගත කිරීම ඔබේ ජීවිතයේ තුළ සුවිශේෂී ලක්ෂණයක් බවට පත් වේවි. මුදල් හොයන්න, ධනය හොයන්න ඔබට හැකියාව තිබුණත් ඒවායේ ප්‍රමාණය දැනගෙන හැමදේම සමබරව පවත්වා ගනිමින් ආර්ථිකය ශක්තිමත් කරන්න කටයුතු කරන කෙනෙක් නිසා ඔබගේ ප්‍රාර්ථනා, බලාපොරොත්තු සියල්ලම සාර්ථක කර ගැනීමේ හැකියාව පවතිනවා. එහෙත් හිතවතුනි, දරුවන් සම්බන්ධයෙන් යම් ආකාරයක මානසික කලකිරීමක් ඇතිවීමේ හැකියාවක් පෙන්නුම් කරනවා. එහෙමනම් හිතවතුනි, ඔබ බලාපොරොත්තුව සිටි ඒ අරමුණ ඒ සම්බන්ධයෙන් කතා කරන විට ඔබට එන්නේ අරමුණ ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා විශේෂයෙන්ම විෂ්ණු දිව්‍ය රාජෝත්තමයා ඔබට උදව් උපකාර කරාවි. විෂ්ණු දෙවියන් උදෙසා විශේෂයෙන්ම එක දිගට මාස 3ක් පහන් දැල්වීම, බාරහාර වීම තුළින් ඔබේ අරමුණ ඉක්මන් කර ගැනීමේ හැකියාව වාසනාව පවතිනවා. එහෙමනම් කහ වර්ණය තෝරාගත් ඔබට බලාපොරොත්තු සඵල වේවා. ස්තුති. ආයිබෝවන්, ඔබ විසින් තෝරාගත්ත වර්ණය ඔරේජ්, එහෙම නැත්නම් තැඹිලි වර්ණය නම් ඔබට ලැබෙන වගකීම කුමන අන්දමේ වගකීමක් ලැබුණත් එය නිවැරදිව, ඒ වගේම ක්‍රමානුකූලව ඉටු කිරීමේ හැකියාව ඔබට පවතිනවා. විශේෂයෙන් මේ ප්‍රේම සම්බන්ධතා කීපයක් පවතින්න පුළුවන්. ඇතැම් අවස්ථාවල විවාහ දෙකක් වීමේ ප්‍රවණතාවයකුත් පෙන්නුම් කරනවා. ජන්ම පත්‍රයේ සිකුරුග්‍රහයා දුර්වල නම් පළවෙනි විවාහය අසාර්ථක වීම බලාපොරොත්තු විය හැකි වෙනවා. ඒ වගේම තැඹිලි වර්ණය ඔබ බලාපොරොත්තු නැති අවස්ථාවලදී ඔබට අන් අයගේ පිහිට, එහෙම නැත්නම් ඒ හිතවතෙක් නොවෙන්න පුළුවන්, ඥාතියෙක් වෙන්න නොවෙන්න පුළුවන්. ඔබට යම් කරදරයක්, බාධකයක්, අවශ්‍යතාවයක් ඇති වූ තැන කවුරුන් හෝ පිහිටවීමට ඔබට වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. අන්න ඒකත් ඔබේ ජීවිතයේ ලැබපු සුවිශේෂී ජයග්‍රහණයක්. විශේෂයෙන්ම ව්‍යාපාර ක්ෂේත්‍රය, කර්මාන්ත ක්ෂේත්‍රය, ඒ වගේම සෑන් රැකියා තුළින්, රජයේ රැකියා තුළින් ඔබගේ ජයග්‍රහණය රැඳී තිබෙනවා. ඒ විතරක් නෙමෙයි හිතවතුනි, පාරම්පරික දේපල උරුමයක හිමිකම පෙන්නුම් කරනවා. විශේෂයෙන් මේ වන විටත් ඔබ නිවසක්, එහෙම නැත්නම් යාන වාහනයක් නොමැති කෙනෙක් නම් නුදුරේදීම මෙන්න මේ බලාපොරොත්තු ඔබට ඉටු කර ගැනීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන්ම ගුරු මහසා, ගුරු අන්තර්සා ලබන කාල සීමාව තුළ අන්නේ අරමුණට ඔබ නොහිතූ ආකාරයට ළඟා වීමේ වාසනාව ඔබට අත් වෙනවා. ඒ වගේම තැඹිලි වර්ණය තුළින් තවත් දෙයක් තමයි අදහස් වෙන්නේ. විශේෂයෙන්ම ඔබ සාදීන පුජ්‍යලයක් විදිහට කටයුතු කරන්න කැමති වෙනවා වගේම හුදකලාව ගත කරන්නත් වැඩි කැමැත්තක් දක්වනවා. ඒ වගේම විනෝද ගමන් යන්න, යාළු මිත්‍රයන් එක්ක, තෝරාගත් යාළු මිත්‍රයන් සමග කෙළිදෙලෙන් කටයුතු කරන්නත් ඔබ වැඩි කැමැත්තක් දක්වනවා. පවුලේ කටයුතු වලදී විශේෂයෙන්ම ප්‍රමුඛයා විදිහට තමන්ගේ වාසි ප්‍රයෝජන ගැන හිතන්නේ නැතුව අන් අයගේ යහපත වෙනුවෙන් කටයුතු කරන පවුලේ එකම කෙනා වීමේ හැකියාවත් ඔබ තුළ පෙන්නුම් කරනවා. දෙමව්පියන්ට සැලකීම, ඥාතීන්ට සැලකීම, ඒ වගේම සමාජ සේවා කටයුතු වලට ඔබට පුදුමාකාර උනන්දුවක්, කැපවීමක් තියෙන කෙනෙක් බවට පත් වෙනවා. එමනම් හිතවතුනි, ඔබ යම් බලාපොරොත්තුවක් හිතේ තියාගෙන මේ නිමිත්ත ආරම්භයේදී හිටියනම් අන්නේ බලාපොරොත්තුව විශේෂයෙන්ම ඔබගේ දෙමව්පියන් මාර්ගයෙන්, එහෙම නැත්නම් ඥාතියෙක්ගේ, හිතවතෙක්ගේ මැදිහත් වීම, මඟ පෙන්වීම මත
එය ඉෂ්ට සිද්ධ කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ සඳහා ඔබට යම් කාලයක් ගත වේවි. නමුත් ඒ උත්සාහය ඔබ අතාරින්න එපා. අනිවාර්යයෙන්ම ඔබට එම ජයග්‍රහණය කරා යාමේ හැකියාව පවතිනවා. එහෙමනම් තැඹිලි වර්ණය තෝරාගත් ඔබට වාසනාවන්ත සුබ දවසක්. ස්තුතියි. ආයිබුවන්, වාසනාවන්ත සුබ දවසක්. ඔබ තෝරාගත් වර්ණය කළු වර්ණය නම් එහෙම නැත්නම් බ්ලැක්. හිතවතුනි ඔබේ ජීවිතේ නොහිතන කාලවල අඳුරු එහෙම නැත්නම් අභියෝගාත්මක කාල සීමා එනවා. අන්නේ අභියෝග වලට, අන්නේ කරදරකාරී තත්ත්ව වලට පසුබට වුණොත්, ඒවායින් ඔබ පීඩාවට පත් වෙලා මන්දෝසහායී වුණොත් ඔබගේ ජයග්‍රහණය අනිවාර්යයෙන්ම ඔබට අහිමි වෙනවා. හිතවතුනි කරදර බාධක කොයිතරම් ආවත් බොහෝ වෙලාවට තමන් ගැනවත් හිතන්නේ නැතුව අන් අය වෙනුවෙන් කටයුතු කරමින් ඔබ ඔබගේ ජීවිතය ඉදිරියට ගලාගෙන යනවා. ඒ වගේම අනිත් කාරණාව තමයි විශේෂයෙන්ම ඔබගේ ශාරීරික සම්බන්ධයෙන් කිසියම් රෝග තත්ත්වයක් ශරීර අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වීමේ වැඩි හැකියාවක් පවතිනවා. අන්න ඒ නිසා ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වීම වැදගත් වෙනවා. ඒ වගේම හිතවතුනි නීතිමය ගැටලු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා. මොකද හේතුව නීතිමය ගැටලු නිසා විශේෂයෙන්ම නීතිමය දඬුවම් බන්ධනාගාරගත වීම පවා ඔබට ඇතිවීමට හැකියාව බොහෝ විට පවතිනවා. සෙනසුරු මහන්සාව අතුරු දසාව පවතින කාලය තුළදී සෙනසුරු දුර්වල නම් අනිවාර්යයෙන්ම ඔබට අන්නේ නීතිමය ගැටලු බන්ධනාගාරගත වීම අන්නේ ආපදා තත්ත්වවලට මුහුණ දීමේ වැඩි හැකියාවක් පෙන්නුම් කරනවා. කොහොම වුණත් නිදහස සමානාත්මතාවය අගය කරනවා. අනිත් කාරණාව තමයි තමන්ට කවුරු හරි වරදක් කළොත් ඔබගින්නම් සමාව ලැබීම ඉතාම දුර්ලභ කටයුත්තක් වෙනවා. අන් අයට කරදර නොකරන ස්වාධීනත්වය අගය කරන, ඒ වගේම අන් අයගෙන් කරදර බාධක ලැබීමට අකමැති චරිතයක් විදිහට ඔබ බොහෝ දෙනෙක් හඳුනා ගන්නවා. ඒ වගේම හිතවතුනි ඔබගේ ජීවිතයේදී ආර්ථික දුෂ්කරතා, මුදල් අගහිගතා යම් යම් කාලවල ප්‍රබලව ලෙස ඔබට දැනෙන ජීවිතයක් බවට පත්වේවි. එහෙමනම් හිතවතුනි ඔබ බලාපොරොත්තු අරමුණ සාර්ථක වෙන්නේ, ඉටු කරගත හැකි වෙන්නේ විවාහයෙන් පසු වගේම සහකරු සහකාරියගේ ශක්තිය මඟ පෙන්වීම මත ඔබගේ අරමුණ සාර්ථක කර ගැනීමේ හැකියාව පවතින. නමුත් හිතවතුනි ඔබ අරමුණ සාර්ථක කරගත්තත් එයින් ප්‍රයෝජනීය ලබන්නේ පිටස්තරාය, එහෙම නැත්නම් ඔබ නොවන අය කිව්වොත් වඩා නිවැරදි. එහෙමනම් කාල වර්ණය තෝරගත් ඔබට කරදර බාධා පවතිනවා නම් විශේෂයෙන්ම සෙනසුරාදා දවස්වල කපුරු දාන දීම, එවම කාල වර්ණ වස්ත්‍ර වැඩියෙන් ඇඳීම, විෂ්ණු දෙවියන් උදෙසා නිර්මල් පූජා කිරීම, සතියකට එක් දවසක් හෝ නිර්මාංශව සිටීම, මෙන්න මේ කාරණා තුළින් ඔබට සහනය අත්පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. ඔබට වාසනාවන්ත සුබ දවසක්. ස්තුතියි. ආයිබෝවන්, වාසනාවන්ත සුබ දවසක්. ඔබ තෝරාගත් වර්ණය පර්පල් නම් එමනම් හිතවතුනි මෙන්න මේ වර්ණය ඔබගේ ජීවිතයට වාසනාව, සෞභාග්‍ය ළඟා කරගන්න ඔබගේ දෙමව්පියෝ, එහෙම නැත්නම් ඔබගේ විවාහක සහකරු සහකාරිය ඔබට වැඩියෙන් දායකත්වය පෙන්වාවි. විවාහයෙන් පසු ශීඝ්‍ර දියුණුවක් ලබා ගන්නා ඔබ සැපදේදී මෙන්ම දුකේදීත් එක හා සමානව ජීවිතය තේරුම් අරගෙන කටයුතු කිරීම ඔබ සතු සුවිශේෂ ලක්ෂණයක් වෙනවා. වර්ගයා, එහෙම නැත්නම් ඥාතීන්, හිතවතුන්, අසල්වැසියන් වෙනුවෙන් පුදුමාකාර කැපකිරීම් කරන, විශේෂයෙන්ම ඕනෑම ප්‍රශ්නයක දෙපැත්තක් දකින, ඒ වගේම නිවැරදි තීන්දුව අරගෙන යම් ආකාරයකට සමාජයට ආදර්ශමත්ව ජීවත් වීමට හැකියාව තිබෙනවා ඔබට ජීවිතයේ කාලය පුරා. ඒ වගේම නිරෝගී ජීවිතයක් ගත කරන්න වාසනාව ලැබෙනවා වගේම ආර්ථික අපහසුතා
ආම පුජ්‍යලයක විදිහට පෙන්වා දිය හැකි. නමුත් හිතෝතුනි මේ වන විටක් ඔබට ආර්ථික අපහසුතා තිබෙනවා නම් විශේෂයෙන්ම තව අවුරුදු කීපයකින් පසු ඔබට යම් ආකාරයක ආර්ථික වශයෙන් ශක්තිමත් වීම, ගෙයක් දොරක් හදා ගැනීම, ඒ වගේම තමන්ගේ කියලා වාහනයක් ගැනීමේ වාසනාවත් ඔබට අත්පත් වෙනවා. ඒ වගේම ඔබ විදේශ රැකියාවක් බලාපොරොත්තු වී සිටිනවා නම් අන්නේ රැකියාව ඒ බලාපොරොත්තු රටේම එහෙම නැත්නම් බලාපොරොත්තු ආකාරයට ඔබට ළඟා කරගන්න හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම ඒ සඳහා ඔබට සහයෝගයට හිතවතුන් ඥාතීන් ඒ අයගේ සහයෝගය ඔබට විශේෂයෙන්ම මෙන්න මේ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ වගේම හිතවතුනි අනිත් කාරණාව තමයි අධ්‍යාපනයේ පැත්තෙන් උසස් අධ්‍යාපනයක් ලැබීම, ඒ වගේම දරුවන්ගේ ජයග්‍රහණ නිරන්තරව භුක්ති විඳීමේ වාසනාව ජීවිතයේ සන්ධ්‍යා කාලය ඉතා සතුටින් ගත කිරීමටත් ඔබට හැකියාව ලැබෙනවා. හිතවතුනි ඔබ යම් කිසි කාරණාවක් හිතේ තියාගෙන හිටියන අන්නේ අරමුණ ඉෂ්ට වෙනවා ඔබට සිකුරු මහස්සාව ආරම්භ වෙනකොට. එහෙම නැත්නම් බුදගේ හා සිකුරුගේ අන්තර් දසාවලදී ඔබේ ඒ ඉලක්කය අරමුණ සාර්ථක කරගැනීමේ හැකියාව පවතිනවා. එහෙමනම් හිතවතුනි ඔබට විශේෂයෙන්ම තව කාරණයක් කිව යුතුයි. ඔබ හොඳ සම්බන්ධීකාරකෙක්, මාධ්‍යවේදියෙක්, ඒ වගේම කලාකරුවෙක්, එහෙම නැත්නම් ලේඛකයෙක්, ඔන්න ඔය ක්ෂේත්‍රවල ඔබ කටයුතු කරනවා නම් ඔබගේ ප්‍රසිද්ධිය, ගෞරවය, ඒ වගේම වෘත්තීය සංවර්ධනය තුළින් ඔබට බොහෝ වාසි සලසා ගැනීමේ හැකියාවක් පවතිනවා. දිනපතා දුර්ගා දේවිය සිහි කළා මලක් පූජා කිරීම, පහනක් දැල්වීම තුළින් ඔබගේ බලාපොරොත්තු අරමුණු ඉක්මනින් සාර්ථක කර ගැනීමේ වාසනාවක් ඔබට පවතිනවා. එහෙමනම් ඔබට වාසනාවන්ත සුබ දවසක්. ස්තුතියි.